සිහින ගෙන්න කුමාරියේ බලන අපි මේ වෙනකොට හොඳින්ම දන්නව සිද්ධ වෙලා තියෙන දේ. සත්සන්නේ මේ වෙනකොට ඉන්නේ ගොඩක් දුකෙන්. සත්සන්නේට දරුවෝ 7 දෙනා හින්දා හෙක්ටර්ගෙන් පවා ගොඩක් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් නමුත් ඒ කරදර එකක්වත් සත්සන්නේට දුකක් උනේ නැහැ. ජගත්ගෙන් පවා දරුවෝ නිසා ගොඩක් අවස්ථාවල බැනුම් අහන්න සිද්ධ වුණා සත්සරණිට. නමුත් සත්සරණේ හිත හදාගත්තේ දරුවෝ Tamanට ආදරෙයිනි කියලා බලාපොරොත්තු වෙන. නමුත් රොනාලියා අප දවසේ ඉඳන් සිද්ධ වුණේ එක දෙයයි සකුණි රොනාලියා ළඟට ලං වුණා වැඩි. මුලින් සත්සරණේ හිතුවේ රොනාලියා ගොඩක් හොඳ නිසා ලං වුණා කියලා. නමුත් ඉතින් සත්සරණ ඉරිසියා කරන්න ගියේ නැහැ රොනාලියාට. හැබැයි සකුණි සත්සරණිව දිගින් දිගටම මගහරින්දි නම් ලොකෝටම බයක් දැනුණා සත්සරණිට. ආයේ ඉතින් කතා දෙකක් නැහැ. ඉතින් දැන් ඒත් සකුණි කරදරයක වැටෙයිද රොනාලියා නිසා සත්සරණි හරි අවධානයෙන් බලන් ඉන්නේ කියන්න අපි හොඳින්ම දන්නවා. නමුත් ඉතින් සකුණි කියන්නේ මෝඩ ළමයෙක් නෙවෙයි. අනිත් එක සකුණිගේ අම්මා සාගරී වුණත් බලාපොරොත්තු වුණා මං නැති කාලෙක සකුණි මුළු ගෙදරම අයව ආදරෙන් බලාගනීවි කියලා. ඉතින් ඒ සිතුවිල්ල වැරද්දක් නැහැ. සකුණි දන්නවා තමන්ගේ මල්ලිලා නංගිලා ඉන්නේ ගොඩක් දුකෙන්. ඒ තමයි ටානියා විවාහ වෙන්න හදනවා තමන්ගේ තාත්තා එක්ක. ඒ මැදයට රොනාලියාත් ඇවිත් ඉන්නවා. ඉතින් සකුණි සත්සන්නිගෙන් අයින් වෙලා රොනාලියා පැත්තට ආපු එකට ලොකුම හේතුව තමයි රොනාලියාගේ ඉලක්කය මොකක්ද කියලා දැනගන්න එක. ඉතින් ඒ දවස වෙනකන් සකුණි රොනාලියා පැත්ත ඉඳීවි. අවංකවම කියනවා නම් රොනාලියාටත් ඕනේ තාත්තගේ දේපල අයිති කරගන්න. ඒ ගැන සකුණිට හොඳින්ම තේරෙනවා අනිත් දරුවන්ට වඩා. ඉතින් රොනාලියා පැත්තේ හිටියොත් ඒ මාර්ගෙන් පුළුවන් ටානියාව ගෙදරින් එලවන්න. ටානියා ගියොත් ඊට පස්සේ රොනාලියා එලවන්න සැලසුමක් හදාගන්න පුළුවන්. ඒ ගැන හිතලයි දැන් සකුණි වෙන්වලා ඉන්නේ කියලා හිතන්න පුළුවන් සත්සරණිගෙන්. ඉතින් නමුත් මේ ගැන නොදන්න හැමෝම දරුවෝ සකුණිගේ දොස් පවරනකොට සත්සරණි එහෙම නොකරන්න හේතුව සත්සරණි සකුණිට ගොඩක් ආදරේ කියන්න අපි හොඳින්ම දන්නවා. ඉතින් ඒ වගේම පෙරලා සකුණිත් සත්සරණිට ආදරේ නිසායි සකුණි මේ වගේ සැලසුමක් හැදුවේ. ඉතින් දැන් ඉස්සරහට යනකොට සකුණිගේ මේ රඟපෑම ගැන දැනගන්න වෙන්නේ හැමෝටම ටානියාව චාල්ස් රවට්ටගෙන රොනාලියා පන්නා දැමීමෙන් පස්සේ වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. ඉතින් සකුණි ගැන ඔයාට දැන් අවංක අදහස කමෙන්ටයක් විදියට අපිට කියන්න. ඒ වගේම ලයික් කරන්න. ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගොඩක් ඔයාට බලන්න පුළුවන්.